අපේ රට පෙරදිග ධාන්‍යාගාරය විදිහට තමයි සැලකන්නේ. දකුණු ආසියාවේ සහලින් සොයන් පෝෂිත වෙච්ච රටක් විදිහට තමයි අපේ රටට ලොකු ගෞරවයක් හිමි වෙලා තිබුණේ. 1970 දශකයේ ඉදි කරපු වී සංකීර්ණයක් ඉස්සරහා තමයි මම මේ ඉන්නේ. එය අපේ රට සහලින් සොයන් පෝෂිතව තිබුණායි කියන හොඳම සාධකය. 70 දශකයේ චීන රජයේ ආධාර යටතේ ඉදි කළ ගල්ගමුව වී සංකීර්ණය 1977 වසරේ අප්‍රේල් 28 වනදා සිරිමාව බණ්ඩාරනායක අගමැතිනි අතින් විවෘත කර තිබුණා. එහෙත් 1977 වසරේ ජේ.ආර්. ජයවර්ධන රජ යටතේ මේ වී ගබඩා සංකීර්ණය ඉදිරියට පවත්වාගෙන ගිය බවක් වාර්තා වන්නේ නැහැ. මෙවැනි දෙවන්ත සහල් නිෂ්පාදන ආයතන හතරක් පමණ ඉදි කරනු ලැබුවත් මෙය ශ්‍රී ලංකාවේ අති විශාලතම සහල් නිෂ්පාදන ආයතනයේ ලෙසයි සැලකෙන්නේ. පළවෙනිම මෝඩ පොළොන්නරුවේ තිබුණා, දෙවෙනි මෝඩ මෙහි තමයි මේක කරේ. මේක සෑහෙන වැඩ කොටසක් කරන්න තිබුණා. ඉතින් ඒව මොකුත් කරේ නැහැ. මේ කට්ටිය ඉතින් අර දේශපාලන ප්‍රශ්න හරි මොනවා හරි හින්දා මේ කට්ටිය එහෙම මේ කටල්ල දාලා අභාවයට ඇරියා. ඉච්චරයි ඉතින් දැනටත්. ඊට පස්සේ ඕකේ වී ගබඩාවක් වගේ එකක් අලුතෙන් හත් දෙකක් විතර ගහලා වී ගබඩා ගහලා වී ස්ට්‍රොක් එකක් කරා. එතන එහෙමත් කරලා ඒ එක එක රජයේ ප්‍රශ්න වලට ඒක එහෙම අවාවට ගියා. ගල්ගොම් ප්‍රදේශය ගත්තොත් එහෙම වී මිලදී ගැනීම සහ වී වගාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවකට ගොවියෝ සහ වෙළෙන්දෝ දෙගොල්ලම මුහුණ දෙනවා. මේ ප්‍රශ්නය සඳහා අපේ ප්‍රදේශයේ තියෙන සාර්ථකම විසඳුමක් වීගබඩා සංකීර්ණය ප්‍රයෝජනට ගත්තේ නැහැ. රජයෙන් අපි ඉල්ලා සිටිනවා මේ වීගබඩා සංකීර්ණය ප්‍රතිසංස්කරණය කරලා නැවත ප්‍රයෝජනට අරගෙන ගොවියන්ට සෙතක් සැලසෙන ලෙස. ලොරි රථවලින් රැගෙන එන වී අතිවිශාල සිලින්ඩරාකාර බහලුම්වල ගබඩා කොට ස්වයංක්‍රීයවම වී කැටීම දක්වා ක්‍රියාවලිය මෙම වී සංකීර්ණය සතුව තිබුණා. එක් සිලින්ඩරයක් අඩි 80කට වඩා උසින් යුක්ත වනවා. මෙවැනි බහලුම් 21ක් මෙහි පවතින බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ. මෙම එක් බහලුමක ධාරිතාව කොතෙක්ද යන්න පවා කීමට අපහසුය. ඒවා ඒ තරම් විශාලය. 77 ආණ්ඩුව කෙටි කාලයක් සහල් නිෂ්පාදන සඳහා මෙම ගබඩා සංකීර්ණ භාවිත කොට අතහැර දමා ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඉන් පසුව පත් වූ කිසිදු රජයක් මේ ගැන අවධානය යොමු කර තිබුණේ නැහැ. තරම මේක ඉතාම කනගාටුවට කාරණයක්. අති විශාල මුදල් සම්භාරයක් වේදන් කරලා ඒ වගේම ජාතික ධනය සහ සම්පත් නාස්ති කළ තමයි මේ ආයතනය හරිගස්සලා තියෙන්නේ. මේක විශේෂයෙන්ම මේ ගොවි ජනතාව ව්‍යසන ප්‍රදේශයක් වශයෙන් ජනපද රාශියක් ජල යෝජනා ක්‍රම රාජාංගනය ඉංගිනිමිටිය ඒ වගේම පාලු කඩවල වගේ ලොකු ජලාශ වලින් පෝෂණය වෙන ගොවි ප්‍රදේශයක් මේ ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ ජනතාවගේ ගොවි නිෂ්පාදන රජය මැදිහත් වෙලා අරගත්ත නම් මෙතන මේ වී සංකීර්ණය මේ තවමත් පවත්වාගෙන යන්න තිබුණා. මම හිතන්නේ පසු කාලීනව දේශපාලනික වශයෙන් සහ මේ ප්‍රදේශයේ නායකත්වය පත්විච්ච දේශපාලඥයන්ගේ වුමනාවක් නැතිකම නිසා තමයි මේක මේ විදිහට අද වල්බි වෙලා තියෙන්නේ. මේ රට වීගෝවිතනෙන් ස්වයංපෝෂිත රටක් බවට පත් කරන්න පුළුවන් වටපිටාවක් තුළ වීටික මිලදී ගැන නිසි ආකාරයට ගබඩා කරලා මිනිසුන්ට සහන මිලට සහල් ලබා දීමේ ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්කම තියෙද්දිත් රාජ්‍ය ආයතන වලට පාලකයන් සැලකුව ආකාර දෙකක් තියෙනවා. එකක් බහුජාතික සමාගම කාට හරි කුණුකුලට විකුණා දැමීම, දෙක තමයි ස්වාභාවික මරණයට පත්වන ඉඩදීම. මේ වී ගබඩා සංකීර්ණයට උදා වෙලා තියෙන දෙවෙනි අවස්ථාව ඒක ස්වාභාවික මරණයට පත්වන ඉඩ දීලා තියෙනවා. මම හිතන්නේ මේ රටටම සම්පතක් ගල්ගමුවට කුරුණෑගලට අනුරාධපුරයට විතරක් නෙවෙයි රටේම වී භාගයක් ගබඩා කරන්න පුළුවන් ස්ථානයක් තියෙනවා. මේ වගේ ස්ථාන නැවත ගොඩනගලා මේ රට සහලෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන් රටක් හදන්න කවුරුහරි අතර මැදිහත් වෙනවා නම් ඒක තමයි මේවා දිහා බලලා කරන්න ඕන කියලා අපිට හිතෙන්නේ. 1977 පසුව සියල්ල උඩු යටිකුරු කෙරුණු පශ්චාත් වී අස්වනු කලමනාකරණය පිළිබඳ ගොවි ජනතාව සිටින්නේ දැඩි කලකිරීමෙන්. එදා වී අලවි මණ්ඩලය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉටු කළ සාර්ථක වැඩපිළිවෙල ඉතා සැලසුම් සහගතව විනාශ කර ඇති ආකාරය මේ ගොඩනැගිලි වලින් මනාව පිළිබිඹු වනවා. අද රට මුහුණ දී සිටින වී සහ සහල් අර්බුදය එසේනම් නිර්මාණය කර ඇත්තේ මේ අදූරදර්ශී පාලකයන් විසින්ම බවයි ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ. අවුරුදු 30කට 35කට යා මේ ප්‍රදේශවල හරි කළමනාකරණය මේ වී අලි මණ්ඩලේ හරි විදිහට තිබ්බා. ඒ කාලේ නියම විදිහට මේ ගොවි සංවිධාන වලින් වී ටික අරගෙන ගබඩා වල තැම්පත් කරලා පිටරටට හාල් යවපු මිනිස්සු අපි දැන් වී යටයක් හාල් යටයක් කියලා අය දිනවා. එහෙම වෙන්න ඕන රටක්වත් එහෙම වෙන්න ඕන ප්‍රදේශයක්වත් නෙමෙයි මේ දිස්ත්‍රික්කය. අපි මේ පවතින ආණ්ඩුවට කියන්නේ දැන්වත් මේක හරියට කරලා දෙන්න දේශපාලඥයන්ගේ තියෙන ඕනා එපාකම් වලට මේක ක්‍රමානුකූලව නැති කරා. මේසා විශාල ජාතික ධනයක් වේදම් කරලා ඉදි කරලා තිබෙන මෙවැනි සංවර්ධන ව්‍යාපෘති මේ යෝධ සංවර්ධන ව්‍යාපෘති මතු පරම්පරාව වෙනුවෙන් අපි ප්‍රයෝජනට ගත යුතු නොවේද කියන කාරණාවයි මෙහිදී මතක් කර සිටින්නේ.